අපි හැමදාම හිරවෙලා ඉන්නේ දුකම මෙනෙහි කරන හදයි. දුකම ඒක බලන්ටපා කියන පි නෙවෙයි, දුක දකින්න ඕන. මම කියන්නේ දුක මෙනෙහි කරන හන්දයි මේ අවුල තියෙන්නේ. ඒක ආපහු ඇදලා අරගෙන ඒකම කතා බහ කරන එකයි මේකේ අවුල තියෙන්නේ. ඒකම ආපහු හිතන එකයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. අනේ එතනින් නිදහස් වෙන්න ඕනේ. බැරි නෑ මේක කරන්න. බැරි නෑ. කරන්න බැරි දෙයක් නම් දේශනා කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඕක කරන්න කියලා අපිට පුරුදු නෑ. අපි මීට කලින් කළේ ඒ දුකම සාකච්ඡාවට ලක් කළා. දුක ගැන විතරක් කතා බහ කළා. එනකොට ඒ දුකෙන් නිදහස් වුණාට පස්සේ ඒක ගැන කතා කරන්න ගියේ. නමුත් දැන් අපිට අවස්ථාව තියෙනවා සතිපට්ඨානය හඳා. තරහ තියෙන වෙලාවට අවංකව පිළිගමු. ඕකට තරහ තියෙනවා. වචන කතා බහ කළා නම් තරහින් නෝ මං තරහින් තමයි කතා කළේ. රාගයෙන් නම් ඕ රාගයෙන් හිටිය. තියෙන එක නෙමෙයි වැඩේ වෙන්නේ. තියෙනවා කියන එක හඳුනා ගන්න එකයි වැඩේ. හැබැයි පින්නතනි ඕකේ ඔය තරමටම ඕක විස්තර විචාරය කරලා දෙන්නේ මේ කියන බුද්ධ ශාසනය විතරයි. මේකේ නිර්මාතෘවරයා අපිම තමයි. වැරදිකාරය වෙන්න කවුරුවත් නෙවෙයි. ඔයත් මාත්ම අපිම තමයි. භවයේ කියන එකේ අපි දුක හදා ගන්නවා. අපි දකිනවා හැමදාම යේන යේනහි මඤ්ඤන්ති තතෝතං හෝති අඤ්ඤතා කියන පරමාර්ථ සත්‍ය යමක් බලාපොරොත්තු වෙනවද කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒක බොහෝ පොඩි කාලයක තියෙන ඊට පස්සේ ඒක නැති වෙලා. ඒ නැති වෙලා ගියාට ඒ නැතිවීමත් එක්ක ජීවත් වෙන්න අපි මනාප නැහැ. හිත හදාගෙන ඉන්න මනාප නැහැ. ඒ දෙයින් බලාපොරොත්තු වෙනවා. භවයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒකම ඉල්ලනවා. ඒක හන්දයි දුක. ඒක හන්දයි බය. තිබ්බ දේ නැති වෙයි කියලා බය. අලුත් දෙයක් තියෙනවා. ඒක ඒ දේ තුල අර්ථපිච්ච පරිලාහ බව නැහැ. අපි ඒක හඳුනා නොගන්නවා තාක්ක. හඳුනා ගත්ත නම් ආයේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕගොයි කියන දුකෙන් නිදහස් වෙන්නටයි බව විපහානාය කෝපණිදා. බ්‍රහ්මචර්යං උස්සතිති. බ්‍රහ්මචර්යාව කියලා කියන ආරස්ථාගේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා.